අයිබෝන් සුබ දවසක් සියලු දෙනාට ඉක්මන් පාලම YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වාහන ආනයනය ගැන වගේම වාහන ගැන විවිධ කතා මේ දවස්වල ආරංචි වෙනවනේ. ඉතින් ඔය අතරෙදී වාහන ගැන හැමෝම හොයනවානේ. දැන් මේ වාහන මිලට මොකද වෙලා තියෙන්නේ? මේ වාහන ආනයනය කරනවා කියුව එක බොරුවක්ද? වාහන ආනයනයත් එක්ක මිලට මොනවා වෙයිද? වාහන සේල් වලට මොකද දැන් වෙලා තියෙන්නේ? මිල අඩු කරලා විකුණන්න පටන් අරගෙන තියෙනවද වාහන? ඉතින් ඔන්න ඔය හැම එකකටම උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න බලලා අනිවාර්යයෙන්ම ඔයාලා අදහස් කමෙන්ට් කරගෙන යන්න. අපි හැමෝම දන්නවා ලංකාවට වාහන ආනයනය ගැන කසුකුසුවක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් IMF කොන්දේසි වලට අනුව වාහන ආනයනය කරන්න වෙලා තියෙනවා දැන් ලංකාවට. ඉතින් මෙන්න මේ හේතුව මත වාහන මිල දැන් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒ අතරෙදී ලංකාවට වාහන ආනයනය කරනකම් සමහරු බලන් ඉන්නකොට තවත් සමහර අයට ගෙදර කෑම බීම බේත් හේත් වලට යන මුදල බැලන්ස් කරගන්න බැරි තරම් ආර්ථික අවුලකුත් තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි ඉතින් ඒ තැනට මිනිස්සු ඇදලා දැම්මේ කවුද කියලා ඉතින් අපි හැමෝම දන්නවනේ. දැන් ලංකාවේ ගොඩක් අය වාහන ගිනි ගණන් වලට මිලදී ගන්නේ නැතුව ඉන්න තීරණය කරලා තියෙනවා. තවත් අය වාහන ආනයනය කරනකම් ඉන්නවා ගිනි ගණන් වලට ගන්නේ නැතුව. මොකද වැඩි මිලට අරගෙන වාහන ආනයනයත් එක්ක අඩු වුණොත් ලොකු පාඩුවක් කන්න වෙනවා කියලා දැන් මිනිස්සු දන්න නිසා. ඔව් දැන් වාහන ආනයනය කරන්න පටන් ගත්තෙත් නෑ. හැබැයි පටන් ගන්නවා කියන තැනක් ඉන්නකොට දැන් සමහරු මිල පොඩ්ඩක් අඩු කරලා විකුණන්න පටන් අරන් තියෙනවා. ඔය එක එක විදිහට අඩුයි අඩුයි කියලා පෙන්නුවාට ඕක හරි දෙයක් වෙනකන් ඉවසන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද නැතිනම් අපරාධේ වියදම් කරන මුදල. ඉතින් මම දැක්ක හොඳ කතාවක් පත්තරේ දාලා තියෙනවා. මක් ගමක් නම් දැම්මලා තිබ්බේ නෑ. හැබැයි කියලා තිබුණේ ලීසින් ආයතනයක කළමනාකරුවෙක් කියලා තියෙන්නේ. එතුමා කියලා තියෙනවා ඉදිරි වාහන මිල සීග්‍රයෙන් පහළ වැටෙනවා කියලා. හැබැයි ඉතින් කෙසේ වෙතත් මේ කතාව නම් ඇත්තක් වෙන්න පුළුවන් මෙතුමා කියලා තියෙන කතත් එක්ක. බලන්නකෝ උපුටා ගැනීම. වාහන මිල පුම්බලා තියෙන සේල් කාර්යෝ වාහන ආනයනය කරන ආරංචියත් එක්ක පුම්බපු මිල හිමින් බස්සනවා. මිල පහළ බහිනකොට වාහන විකුණන්න අදහස් කරන් ඉන්න මිනිස්සු පවතින මිලට වඩා අඩු ගානකට විකුණනවා. මේක තමයි වෙන්න ඕන. ලෝකයේ රටවල් සමග බලනකොට අපේ රටේ වාහන මිල ඉතාම වැඩි. අපේ රටේ කාලකන්ණි පාලකයෝ දරාගන්න බැරි බදු බරක් වාහන මත පටවලා තියෙනවා. පිනට වාහනවල යන දේශපාලුවෝ රටකන නිලධාරීන් හිතාගෙන ඉන්නේ පෞද්ගලික වාහනවල යන්න ඕන උන්ගේ පෙලන්තියේ පවුල්වල උදවිය විතරයි කියලා. ඒ වගේම මේ රටේ වාහන වෙළඳපොලේ ලොකු මාෆියාවක් තියෙනවා. වාහනයක් මිලදී ගැනීමට වෙළඳපොලට යන කෙනාව ස්කෑන් කරලා ඒ රිපෝට් එක අනුව තමයි වාහනේ මිල නියම කරන්නේ. විකුණුම්කරුව වාහන අලෙවි කරන්න උත්සාහ කරන්නේ උපරිම මිලනුත් එහා ගිය ලංසුවක ඉඳලා. ගැනුම්කරුව සිහිබුද්ධියෙන් වෙළඳපොළ හැසිරීම ගැන අවධානය යොමු කර ගනුදෙනු කරන්න ඕන. එහෙම නොවෙන්න ඔවුන්ටත් අලාභයක් කරගෙන තමයි ඔවුන්ට ඉන්න වෙන්නේ. ඉතින් මේ කියලා තියෙන ලීසින් ආයතනයක කළමනාකරුවෙක් හැබැයි ඔහුගේ නමගමවත් සඳහන් කරලා නැහැ. මොකද නමගම සඳහන් කරන්න බෑ. අපේ රටේ මිනිහෙක්ට ඇත්ත කියන්න වෙලා තියෙන්නේ දැන් ඔහොම තමයි. මොකද සමහර විට සමාජයේ ඇත්තක් එළි දැක්කොත් ඒ මනුස්සයාට එක්කෝ ජීවිතේ ඉවරයි, නැත්නම් උඩහන්න පුළුවන් මඩ ඔක්කොම ගහලා ඉවරලා විනාශම කරලා දානවා. ඒ වනේ අපේ රටේ. ලංකාවේ ඕනෑම තැනක කළු කඩකාරයෝ ඉන්නවා. ඒක නැතුව නෙමෙයි. ඕනම භාණ්ඩයක් ගන්න ගියත් අනිවාර්යෙන් එතන කළු කඩකාරයෙක් ඉන්නවාමයි. එයාලා මිනිස්සු අහු කරගන්න එක එක ගේම් ගහනවා. ඒවට අහු නොවි මිනිස්සු ඉදින් මොලෙන් කල්පනා කරන්න ඕන කාලයක් තමයි මේක ගොඩක්ම. ඔය අතරෙදි සමහර අය ඉන්නවා ඔය කළු කඩකාරයන්ට නිකන් ඇඳුනා වගේ ඉඳලා එයාලගේ ගේම් ගහගන්න අය හරි දක්ෂ මිනිසුත් ඉන්නවා අපේ රටේ නැතුව නෙවෙයි. වාහන මිල ගැන කිව්වහම සමහර වාහන සේල් වල වාහන ගොඩ ගහලා තියෙනවා කියලා කිව්වහම සමහරු කිව්ව කතාවක් තමයි වාහන සේල් වල එක වාහනයක්වත් නැහැ, මුන් බොරු කියන්නේ, ගියපුවාම වාහනයක්වත් හොයාගන්න නැහැ කියලා තිබුණා. අන්න එහෙම කියන අයට හොඳ උත්තරයක් දීලා තියෙනවා. මම මේකත් ගත් පත්‍රයෙන්ම තමයි උපුටලා ගත්තේ. බලන්නකෝ මේ කියන කතාව. මේ කියන්නේ මහා පරිමාණෙන් වාහන බිස්නස් කරපු කෙනෙක් දැන් වාහන බිස්නස් නවත්තලා ඔහු කියන කතාව බලන්නකෝ. පහුගිය කාලේ මාසෙකට වාහන 100ක් බිස්නස් කරපු සේල් වල දැන් බිස්නස් වෙන්නේ මාසෙටම එකයි. වාහන බිස්නස් වෙන්නේ නැහැ. බොරු මවාපෑමක් තියෙන්නේ. මේ වෙනකොට ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවක් වාහන වෙළඳපොලෙන් ඉවත් වෙලා තියෙනවා. සමහර සේල් අයිතිකාරයෝ ණය ගෙවා ගන්න බැරිව රටෙනුත් පලා ගිහින් තියෙනවා. වාහන ආනයනය නතර කළ හැටියේ තිබුණු වාහන ටික විකුණලා සේල් එක වහලා දැම්ම නිසා මගේ ලොස් එක ටිකක් අඩුයි. මේ රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ට වාහන බිස්නස්
කරන්න අමාරුයි. වාහන බිස්නස් එක තනිකර මාෆියාවක්. වාහන මිල පාලනය කරන්නේ මහා පරිමාණ ආනයනකරුවන් කීප දෙනෙක්. ඒ ව්‍යාපාරිකෝ රටේ ආර්ථිකයටත් බලපෑම් කරනවා. මෙරට දේශපාලනයත් අසුරනවා. මේ වෙනකොට වාහන වෙළඳපොලේ තාවර මිලක් නැහැ. මිල තීරණය වෙන්නේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන්ගේ හදිසිය මතයි. ඒ වගේම මිනිස්සුන්ගේ වාහන අවශ්‍යතාවයත් විශාල වශයෙන් අඩු වෙලා. නැවත ආනයනය කළා කියලා වාහන මිලේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මහා පරිමාණ ආනයනකරුවෝ වාහන මිල අඩු කරන්නෙත් නැහැ. වාහන මිල අඩු කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්නෙත් නැහැ. සමහර වාහන ව්‍යාපාරිකයන් ගහන පදවලට ආණ්ඩුවත් නැටවෙනවා. ඕක තමයි ඇත කතාව. ඉතින් ඔන්න ඔහොමයි වාහන බිස්නස් කරපු වාහන සේල් කරපු කෙනෙක් පත්තරේ කියලා තිබ්බේ. ඒ උපුටා ගැනීම කිව්වේ මොකද පත්තර කියවන්නේ නැහැ අපේ ගොඩක් අය. ඉතින් අන්න එයාලට දැනගන්න මං කිව්වේ. එතකොට තේරෙනවානේ අපේ රටේ හැමදේම පාලනය කරන්නේ එතකොට දේශපාලනයට කඩේ යන කවුරු හරි තමයි මහා පරිමාණෙන්. මහා පරිමාණ වාහන කරුවන් කීප දෙනෙක් වාහන වෙළඳපොළ පමණක් නොව මෙරට ආර්ථිකයටද බලපෑම් ඇති කරනවා කියලා ඉතින් අපිට කියන්න පුළුවන් ඒවා. ඉතින් එහෙම තියෙනකොට ලංකාවේ ආණ්ඩුවට හරියට ඕවා පාලනය කරගන්න බැරුව හැබැයි ඉතින් මෙරට වාහන වෙළඳපොළ පාලනය කරන්නේ කොහොමද කියලා ඉතින් හිතන්න වෙනවා. මේ කියන කතත් එක්ක බලපුවාම දැන් මේ අනුව ලංකාවට වාහන ආනයනය කරපුවාම ලංකාවේ වාහන මිලට මොනවා වෙයිද, එතකොට ආර්ථිකයට මොනවා වෙයිද කියලා හැමෝම හොයන බලන කරුණක් නේ. ඉතින් ඔන්න ඕකට හරි ලස්සනට උත්තරයක් දීලා තියෙනවා. ඒකත් බලන්නකෝ. වාහන වෙළඳපොළ එක්තරා මාපියා වෙළඳාමක්. රජය අසාධාරණ විදිහට ආනයනික වාහන මත බදු පටවනවා. ජපානයේ රුපියල් ලක්ෂ 10ට නිෂ්පාදනය කරන වාහනය අපේ රටට ආනයනය කරනකොට රුපියල් ලක්ෂ 40ක් විතර බදු අය කරනවා. සමහර වාහන වලට 100%-400%ක් වෙනකම් බදු අය කරනවා. අතිශය අසාධාරණ ජනතාවට දැරිය නොහැකි බද්දක්. ඒ වගේම වාහන ආනයනකරුවන් රටේ නීති රීති වලින් රිංගලා ආනයනික වාහන වලට අධික මිලක් නියම කරනවා. මෙරට වාහන ආනයනය තහනම් කිරීමත් එක්ක වාහන ආනයනකරුවන්ගේ මාෆියාව දැඩි වුණා. වාහන වෙළඳාම නතර කළා. ඒ සමගම ලක්ෂ 25-30 තිබුණු මෝටර් රථයක් අවුරුද්දක් එකහමාරක් යනකොට රුපියල් ලක්ෂ 70-80 වැඩි වුණා. විකුණුම්කරුවෝ හිතන මිල නියම කරා. වාහන ව්‍යාපාරිකයෝ සාමාන්‍ය ලාභයක් උපයා ගත්තා. මේ වෙනකොට මෙරට වාහන වෙළඳපොළ අතිශයම අස්වාභාවික තත්ත්වයකට පත් වී තිබෙනවා. ඉල්ලුම සැපයීම මත වාහන මිල තීරණය වෙන්නේ නැහැ. පසුගිය කාලය පුරා මෙරට සමස්ත වෙළඳපොළේම එම න්‍යාය ක්‍රියාත්මක වුණේ නැහැ. විවිධ වෙළඳපොළ ව්‍යාපාරිකයෝ හිතුමතේට වෙළඳාම කරගෙන යනවා. අපි දන්න දෙයක් තමයි ඩොලරේ අගේ ඉහළ පහළ යනකොට වාහන මිල ඉහළ ගියා, පහළ යනකොටත් වාහන මිල ඉහළ ගියා. ඒ වගේම තමයි ඉතින් ඉන්ධන මිල ඉහළ යනකොටත් වාහන මිල ඉහළ ගියා, පහළ යනකොටත් වාහන මිල ඉහළ ගියා. ඉතින් කොහොමනේ තිබුණේ? ඒ කියන්නේ වාහන වලට කිසිම පාලන මිලක් නැහැ, හිතුමතේට වාහන විකුණනවා. අපි දන්නවා IMF එකට අනුව 2025 වෙනකොට සම්පූර්ණ වාහන ආනයනය කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඉතින් නැවත වාහන ආනයනය කරනවා කියනකොට දැන් වාහන මිල ටිකක් අඩු වෙලානේ තියෙන්නේ. දැන් ඊයේ තිබුණ එකට වඩා දැන් අද ටිකක් අඩු වෙලා. ඔහොමම දැන් වාහන මිල ටික ටික අඩු වෙගෙන යනවා. හැබැයි සමහරු නම් වාහන මිල කිසිම අඩුවක් කරන්නේ නැහැ. මොකද එයාලා බලන්නේ තමන් ගාව තියෙන ඇල්ටෝ එකක්ද, පැන්ඩෝ එකක්ද, පොඩි කාර් එකක්ද, ඒක දෙන්න පුළුවන් උපරිම ගාන ලක්ෂ 30ද 40ද ඒ ගානට දෙන්න තමයි බලන්නේ. මොකද දැනුත් මිනිස්සු බලන්නේ සමහරක් අය වාහන මිල අඩු වෙනවා කියලා දැනගෙනත් තමන්ගේ වාහනය වැඩි මිලකට දීලා තමන්ගේ ප්‍රශ්න ටික ඒ වාහනයෙන් විසඳ ගන්න සමහරු බලනවා. තමන්ගේ වාහනේ වැඩි මිලකට දීලා තමන් හොඳ වාහනයකට යන්න ඕන නිසා සල්ලි ඉතුරු කරගන්නවා කියන දැන සමහරු ඉන්නවා. ඉතින් එහෙම තමයි හැමෝම හිතන්නේ වාහන තියෙන කට්ටිය. වාහන නැති කට්ටිය ට්‍රයි එකක් දානවා, ඇල්ටෝ එකක් හරි ගන්න ඕනේ මිල අඩු වුනහම කියලා හිතනවා. ඉතින් ඔහොම තමයි රටේ මිනිස්සු හිතන්නේ. ඒකට මිනිස්සුන්ට මොකුත් කියලා බෑ. ඒක සාධාරණද අසාධාරණද කියලා බලන්න බෑ. මිනිස්සුන්ගේ පැත්ත ගන්න වෙනවා. මොකද වාහන මාපියාවක් නේ යන්නේ. වාහන සේල්ට පුළුවන් නම් ඒවා ඒ ගානට විකුණන්න, ලොකු මිල ගණන් වලට දාලා විකුණන්න. ඇයි අහිංසක මිනිස්සෙක් ගමේ ඉන්න මිනිස්සෙක් ඒක එහෙම විකුණ ගන්නන්නේ? මොකද ගන්නත් ලංකාවේ සමහරක් මිනිස්සු හැදිලා ඉන්නවා නම් ලක්ෂ 35යි 40යි කියලා කියනකොට ගන්නත් මිනිස්සු ඉන්නවා නම් ඒ ගානකට විකුණගත්තත් ප්‍රශ්නයක් නෑ. මොකද ගන්න මිනිස්සුව දැනගන්න ඕනේ මොලේ කල්පනා කරලා මේක මේ ගණන් වලට වටින්නේ නෑ. ඒ නිසා මේ ගණන් වලට මේක අරගෙන තේරුමක් නෑ කියලා. හැබැයි ගොඩක් කට්ටිය ඕක තේරුම් ගන්නේ නෑ. හැබැයි දැන් නම් ගොඩක් අය බලන් ඉන්නවා වාහන ආනයනය කරනකම් දැන් වාහන මිල ටිකක් අඩු වෙයි කියලා. මොකද ඒ වගේම වාහන ටිකක් අඩු වෙලා තියෙනවනේ. ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම වාහන මිල ගොඩක් අඩු වෙයි කියලා. හැබැයි වාහන ආනයනය නතර කරනකොට ඩොලර් එකේ අගේ තිබුණේ රුපියල් 180ට වාගේ. දැන් තියෙන්නේ රුපියල් 300ට. එතකොට ඉතින් වාහන ආනයනය කරත් ගොඩක් මිල අඩු වීමක් අඩු වෙන්නේ නෑ කියලා ඉතින් කියන්න පුළුවන් මේ ඩොලරේ අගයත් එක්ක බලපුවම. හැබැයි මේ තියෙන කළුගඩ මාපියාව නම් ගොඩක් අඩු වෙයි. මොකද එක දිගට වාහන ආනයනය වෙන්න ගත්තාම ලංකාවේ තියෙන වාහනවල මිල යම් තාක් අඩු වෙයි. ඇත්තටම වාහනයක් ගන්න බලන් ඉන්න කෙනෙක්ට ඒක තමයි වෙන්න ඕනේ. මොකද ලක්ෂ 30ක් දීලා ඇල්ටෝ එකක් ගන්නවට වඩා ඒ මිනිස්සයාට ලක්ෂ තව ඒක ලක්ෂ 8ක් 10ක් විතර අඩු වුණත් ඇත්තටම ගොඩක් වටිනවා ලක්ෂ 30ක් දීලා ගන්නවට වඩා.
මම මේ කතා කරේ පත්තරේ තිබුණු ආටිකල් එක්කත් ඔයාලට විස්තර කියන ගැති සමහරුගේ ඔබ පත්තරේ තියෙන එකමනේ කියන්නේ කියලා ගොඩක් අය පත්තර කියවන්න යන්නේ නැහැ ඒකේ තියෙන මොනවද තියෙන කරුණ ටික මුළු පත්තරේම හැල්ල කියලා නෙමෙයි තියෙන අවශ්‍ය කරුණ ටික විතරක් කියලා තියෙන්නේ ඒක ඔයාලා දැනගන්න ඒ නිසා ඉතින් මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න 2025 අවුරුද්ද කියන්නේ අනිවාර්ය වාහන ආනයනය කරයි අනිවාර්යයෙන් එතකොට මේ තියෙන බොරු මිල ඒ කියන්නේ මේ පුම්බලා තියෙන පුහු මිල අනිවාර්යයෙන්ම අඩු වෙයි ඊට පස්සේ වාහනයකට යන්න හීන බලන හීන දකින්න කෙනෙක්ට ඇත්තටම හොඳ වාහනයකට යන්න හැකි වෙයි සාමාන්‍යයෙන් මිනිස්සු ඉල්ලුව දෙයක් තමයි මේ ගිනි ගණන් වලට වාහන විකුණන්න නැතුව සාධාරණ මිල ගණන් වලට ඒ වාහන විකුණන්න කියන එක. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ විය යුතුයි. අපි ඉවසම් බලන් ඉමු තව පොඩි කාලයයි තියෙන්නේ මොකද වෙන්නේ කියන එක. ගණන් වලට වාහන ගන්න එපා. ඇත්තටම ඉවසගෙන අල්ලගෙන ඉන්න. මොකද හැමෝටම හොඳ දෙයක් සිද්ධ වෙයි. මොකද ඇත්තටම ලොකු ගණන් වලට දීලා අරගෙන ලොකු රෙපෙයාර් එකක් ලොකු විදියට අවුලක් වුණොත් එහෙම ඒක ඔයාලට ගොඩක් අවාසි වෙනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න අලුත් වීඩියෝකින් ඔයාලත් එක්ක හම්බුමු. එහෙනම් ඉතින් සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.